පුතාලා හැමෝගම Study with Malsha YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා මගේ දොළ පුතාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව පොඩ්ඩක් කතා කරමු මොනවාද මේ වීඩියෝ සීරීස් එකෙන් ඕගලන්ට අරගෙන ආවේ කියලා. ඇත්තටම කිව්වොත් තව දවස් 3කින් පුතේ ඕගලන්ගේ ICT exam එක එනවා. එහෙම නේද? 16 වෙනිදාට ඕගලන්ගේ time table එකට අනුව ICT paper එක schedule කරලා තියෙනවා provincial paper එක. ඉතින් මං හිතුවා මේ දවස් 3 මේ paper එක එන්න දවස් 3කට කලින් ඕගලන්ට විශේෂ questions 3ක් කියලා දෙනවා කියලා. එතකොට මේ questions 3 පුතා මම ඇත්තටම ගත්තේ පාඩම් 3කින්. ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්න 3 නැතුව කවදාවත් O level paper එකක් ICT වලට හදන්න බෑ නේද? ඉතින් ඇත්තටම කිව්වොත් මේ ලකුණු 30 කොහොමද grab කරගන්න කියලා තමයි අපි මේ video series එකෙන් ඇත්තටම කතා කරන්න යන්නේ. ඉතින් මේ questions සමහරක් ඒවා model papers වලින් ගත්තුවා, සමහරක් ඒවා past paper questions, සමහරක් ඒවා provincial papers වලින් ගත්තු questions දාලා හදපු question එකක් තමයි මේ questions 3ෙන්ම මම ඔයගලන්ට practice questions with you then balapurutu. එතකොට පුතා topics ගැන කතා කරොතින් Monday ඔයගලන්ට upload කරන video එකෙන් අපි excel question එකක් කතා කරනවා. Tuesday ඔයගලන්ට අපි upload කරන video එකෙන් ඔයගලන්ට අපි database question එකක් කතා කරනවා. Wednesday ට ඒ කියන්නේ ඔයගලන්ගේ exam එකට කලින් දවසේ අපි upload කරන්නේ logic gate question එකක්. අතට මේ questions 3ම ලකුණු 10 ගානේ එන questions. හරිද? ඒ වගේම තමයි මේ වීඩියෝස් වලින් විශේෂයෙන් ඔයගලන්ට කියලා දෙනවා ඔයගලන් නිතරම කරන වැරැද්දක් ඔයගලන්ගේ නම්බර් ෆෝමැට් එක ඔයගලන් හරියට මෙන්ෂන් කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ටීචර් කෙනෙක් විදියට මට වුණත් පුතා පේපර් එකක් බලද්දි හරි පිළිවෙලට පේපර් එකක් ලියලා තියෙද්දි අපි වුණත් ආසාවෙන් පේපර් එක බලනවා. නේද? ඒක නිසා මතක තියාගන්න ඔයාලා පේපර් එකක උත්තර කොච්චර හරියට ලිව්වත් ඕනම ටීචර් කෙනෙක් ඔගලංග පේපර් එක අපිලිවල නම් හරි අමාරුවෙන් යා ලොකු ෆෝස් එකක් දාලා තමයි මේ පේපර් එක බලන්නේ. ඉතින් පුරුදු වෙන්න තව කෙනෙක්ට ඔයාගේ පේපර් එක බලලා ලස්සනට ආසාවෙන් මාක් කරන්න පුළුවන් වෙන විදිහට කොහොමද මේ පේපර් එක කරන්න කියලාත් මේ වීඩියෝස් වලින් කියලා දෙනවා. ඉතින් Monday, Tuesday, Wednesday කියන දවස් 3ෙම දවල් 2ට අපි මේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඉතින් ඕගලන් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පොඩක් ෆ්‍රෙෂ් වෙලා නේද? ටක් ගාලා එක ක්වෙස්චන් එකයි අපි දවසකට කරන්නේ. ටග් ගාලා ක්වෙස්චන් එක හොඳට රීඩ් කරන්න, විනාඩි 10ක් අරගෙන 15ක් ගන්න, හොඳට ක්වෙස්චන් එක කරන්න කරලා ටීචර් කියලා දෙද්දි ඒ ලකුණු 10 ඔයගලන්ට ඇවිල්ලාද, ඇවිල්ලා නැද්ද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝස් මෙච්චර කෙටියෙන් කරන්නත් හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා පැයක් දෙකක් වීඩියෝ එකක් බලනවා කියන්නේ පුතා අපිට වුණත් බෝරින් නේද? මම වුණත් ලෙක්චර් එකක් පැයක් විතර අහගෙන ඉන්න මං වුණත් ආස නැහැ. හරි, ඒක නිසා තමයි ඔයගලන් මේ විනාඩි 10 විනාඩි 8 වගේ පොඩි වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඒතර මම දන්නවා ඔයගලනුත් ටග් ගාලා ඒවා බලාගෙන ඔයගලන්ගේ දැනුමත් පොලිෂ් කරගනී කියලා. ඉතින් එහෙනම් රෙඩි වෙලා ඉන්න Monday, Tuesday, Wednesday කියන දවස් 3ෙම අපි කොහොම හරි මේ questions කරලා බලමු කොහොමද ඔයගලන්ගේ ලකුණු ටිකක් තව වැඩි කරගන්නේ කියලා.